යසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනත් සමගින් එක්ව පිළිගන්න අතර අපි අධ්‍යයනය කරමින් සිටින සැබෑ කිතුණු ඇදහිල්ලසා ඉස්ලාම් ආගම ගැන දේව වචනයෙන් අපි කාරණාවල් අධ්‍යයනය කරමින් කාරණාවල් එක්ස්පෝස් කරමින් දේව වචනේ ශුද්ධ බයිබලයේ එනම් මේ ඉස්ලාම් ආගම පැවතෙන්ටත් ප්‍රථමයෙන් සිටම දෙවියන් වහන්සේ දුර්ලා දීලා ඉවර වෙච්ච ශුද්ධ බයිබලයේ කතා කරන ඒ උතුම් ඒ ආබ්‍රහම් ඊසාක් යාකොබ්ගේ දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධාත්මන වහන්සේ ඇතුළු මේ උන්වහන්සේ ඔබට මට දී තිබෙන ශුද්ධ බයිබලයේ හරහා දීලා තිබෙනා මේ උතුම් මේ ඇදහිල්ල මේ ඉගැන්වීම මේ සෑම දේ තුළ මේ ඉස්ලාම් ආගම වෙනත් යේසුස් කෙනෙක්ව ඈඳා ගනිමින් මේ කාරණාවල් පවා ඈඳා ගනිමින් ඔවුන් කරන්නා වූ දේව විරෝධී ශුද්ධ බයිබලයට පටහැනි කාරණාවල් අපි එක්ස්පෝස් කරමින් මේ අධ්‍යයනය කරමින් සිටින්නේ අපි මේ අධ්‍යයනයේ අධ්‍යයනයේ මාලාවේ කොටස් 5 14ක් ඉවරයි දැන් මේ 15 වෙනි කොටස අපි අවසාන අනුමාත්‍රිකාව අපි අධ්‍යයනය කරමින් සිටියේ ඒ ඉස්ලාම් ආගමේ අවසාන කාල අධ්‍යයනයන් ගැන ඒගොල්ලෝ යේසුස් වහන්සේව ඈඳගෙන මාදි කෙනෙක්වත් ඈඳාගෙන මාදි අපේ බයිබලේ නෑ නමුත් මාදි කියලා ඒගොල්ලන්ගේ සංකල්පයක් තියෙනවා අපි ඒක ගිය සතියේ බැලුවා ඒ කාරණාවල් තුන මේ වෙනත් යේසුස් කෙනෙක් ගැන අනවතුරු අඟවනවා අපි බයිබලේ අපි දැක්කා අපි ඒක ගිය සතියේත් බැලුවා දේව වචනේ යේසුස් වහන්සේ පැහැදිලිව වෙනත් යේසුස්ලා නැත්නම් වෙනස් යේසුස් කෙනෙක්ලා ගැන ප්‍රවේසම් වෙන්න අනතුරු අඟවන ශුද්ධ බයිබලයේ අපි දකිනවා මේ ඉස්ලාම් ආගම වෙනත් යේසුස් කෙනෙක්ව ඈඳාගෙන අපේ යේසුස් වහන්සේව උන්වහන්සේගේ මේ උතුම් බයිබලයේ කතා කරන උන්වහන්සේගේ අධිකාරීත්වය උන්වහන්සේට පමණක් අයිති දේවල් විකෘති කරමින් ක්‍රියාත්මක වෙනවා අපි ඒකේ මේ අධ්‍යයනයේ අපි මේ මාදි මේ අවසාන කාලේ මාදි කියලා කෙනෙක් එනවයි කියලා ඒගොල්ලෝ කියනවා සංකල්පයක් විතරයි ඒක ඒකට යේසුස් වහන්සේවත් ඈඳාගෙන මේ කරන්නා වූ කාරණාව අපි එක්ස්පෝස් කරමින් සිටියේ අපි ගිය සතියේ ඒකේ මුල් කාරණාවල් කිහිපයක් අපි බැලුවා අපි දැන් මේ අද කතා කරන 15 වෙනි කොටස අපි මුලින්ම බලන්න යනවා දැන් අවසානයක් ගැන නේ මේ කතා කරමින් ඉන්නේ අපි ලෝකයේ අවසානය හා විනිශ්චය ගැන ඒ වගේම විනිශ්චය කරන්නේ කවුරුන් විසින්ද එහි පරම අධිකාරී සත්‍යෙහිබි ශුද්ධ බයිබලයෙන් අපි කාරණාවල් කිහිපයක් බලන්න යනවා අවසාන කාලේ විනිශ්චයක් තියෙනවා ඒක මේ පළවෙනි ඒක ප්‍රධාන ආධිපත්‍යයේ ඒ ප්‍රධාන හිමිකාරිතයේ තියෙන ශුද්ධ බයිබලයට ඒක ගැන කතා කරන්න ඒ වගේම ඉස්ලාම් ආගමේ තවත් විවිධ ආගම් දහම් සහ වෙන විවිධ දේවල් සංස්කෘතින් වල පවා මේ ලෝකයේ අවසානයක් ගැන කතා කරනවානේ හරි අවසානයක් ගැන කතා කරන ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා හැබැයි ලෝකයේ මැවිල්ල ලෝකයේ ආරම්භය ගැන කතා කරන ශුද්ධ බයිබලයට තමයි ඒකේ අවසානය ගැන කතා කරන්න අධිකාරී බලය තියෙන්නේ පරමාධිපත්‍යය තියෙන්නේ ඒ නිසා අපි බයිබලයෙන් බලමු මොකද්ද මේ කතා කරන්නේ විනිශ්චය මොකද්ද මේ අවසාන කාලය විනිශ්චය කරන්න යන්නේ කවුද ඒ අධිකාරී බලය තියෙන්නේ කාටද අපි බයිබලයෙන් බලන්න යන ඉතාමත්ම කෙටින් ඒකේ ප්‍රධාන ලෙස අපි මුලින්ම බලන්න යනවා ඇත්තටම අපි මදක් බලමු ලෝකයේ අවසානයේ මුළු මානව වර්ගයාව විනිශ්චය කිරීමට හේතුව කුමක්ද කියලා විනිශ්චය ගැන කතා කරන්න ඉස්සෙල්ලා ලෝකයේ අවසානයේ විනිශ්චය ගැන කතා කරන්න ඉස්සෙල්ලා විනිශ්චයට හේතුවක් තියෙන්න එපයි නේද දැන් උසාවියක අධිකරණයක මිනිස්සෙක්ව ඒ නීතිය හරහා විනිශ්චය කරලා එයාට නියෝගයක් දෙන්න හේතුවක් තියෙන්න එපයි ආ අපි බලන්න යන ශුද්ධ බයිබලෙන් විනිශ්චය කිරීමට හේතුව කුමක්ද මේ ගැන ශුද්ධ බයිබලයේ පද බොහෝ ගණනක් අතුරින් කිහිපයක් අපි බලන්න යනවා රෝම 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා එහෙයින් එක් මිනිසෙක් කරන කොටගෙන පාපයත් පාපයේ කරන කොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුණාක් මෙන් සියලු මිනිසයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමිණුනේය මේක තමයි බේසික් එක බේසික් ඉගැන්වීම අපි කියන්නේ ශුද්ධ බයිබලයේ කතා කරන කවුරු අකමැති වුණත් මේක තමයි ඇත්ත මේක තමයි පරම සත්‍යය එහෙන් එක් මිනිස්සේ කර්ණ කොටගෙන පාපයත් පාපයේ කර්ණ කොටගෙන මරණයත් ලෝකෙට ආවා ඒ ආරම්භය ගැන කතා කරන්නේ මේ ආගම් දහම් දර්ශන වලට ඉස්සෙල්ලා විශේෂයෙන් අපි දැන් මේ කතා කරන්නේ මේ කන්ටෙක්ස්ට් එක තුල මේ ඉස්ලාම් ආගම පිහිවෙන්න අවුරුදු දහස් ගණනාවකට ඉස්සෙල්ලා thousands of years ago බයිබලයේ කතා කරලා ඉවරයි මොනවාද කියන්නේ ආදම් ඒව කරන කොටගෙන ඒ එක මිනිස්සෙකු කරන කොටගෙන ඒ අකීකරුකම නිසා අපි දකිනවා පාපය බිහි වුණා මේ ලෝකේ ඒ පාපය නිසා මරණය
මරණය කිව්වම ඇත්තටම ස්වභාවික මරණය ඇතුළුව මේ බයිබලේ කතා කරන්නේ සදාකාලික මරණය සදාකාලික ගිනිවිලේ විනාශය මේ දේවල් ලෝකයට ඇතුළු වුණා මරණය ඇතුළු වුණා සියලු මිනිස්යන් පව් කරලා තියෙනවා බයිබලේ කතා කරනවා බයිබලේ කතා කරන්නේ මොනවාද සියලු මිනිස්යන් පව් කරලා තියෙන කාටවත් එතනින් රිංගල යන්න බෑ සියලු මිනිස්යන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමිණුණා මේක තමයි ප්‍රධානතම හේතුව මේක තමයි බේසික් ඉගැන්වීම ඇයි අපි දුක් විඳින්නේ ඇයි අපි මේ දුක් වේදනා විඳින්නේ ඇයි අපි මේ සෝසුසුම් මැද සිටින්නේ ඒකට හේතුව තමයි පාපය පාපය කරන කොටගෙන මේ සියල්ල මේ ලෝකෙට මේ අනිසි විපාක පැමිණුණා රෝම 3 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් 26ට කියනවා මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටි එබැවින් ඔහු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබෙන මිදීම කරන කොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති ඇදහිම කරන කොටගෙන උන්වහන්සේ සොකිය ලේන් පව් නසන පූජාවක් වෙන්ට දෙවියන් වහන්සේ නියම කළසේක කුමටද දෙවියන් වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා පසුගිය පව් ගණන් නොගෙන හැරීම කරන කොටගෙන තමන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය එනම් තමන් වහන්සේ ධර්මිෂ්ඨ වෙන හැටියටද යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිලි ඇත්තා ධර්මිෂ්ඨ කරන්නා හැටියටද තමන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ කාලයේදී දක්වන පිණිසය අපි දකින්න දැන් මේ බයිබල් පද දෙකේම පාපය නිසා මිනිස්සු පව් කරලා තියෙනවා බයිබලි ගැනීම අනුව මිනිසෙක් දරු කුසේ අම්මගේ කුසේ පිලිසිඳ ගන්න මොහොතේම පව්කාරෙක් ලේහරහා ජානහරහා පව්කාරෙක් විද්‍යාවද පිළිගන්නවා ලේහරහා ජානහරහා මේ රෝග පැමිණෙනවා නිදාන්ගත රෝග අනම්මනම් ඒ වගේ දේවල් පැමිණෙනවා බයිබලයේ කියනවා ඒ ලේහරහා ජානහරහා පාපය පැමිණෙනවා එහෙනම් ඒ ස්ත්‍රියෙක්ගේ පුරුෂයෙක්ගේ ධාතු කරන කොටගෙන ඒ ශුක්‍රාණු සහ ඩිම්බයේ කරන කොටගෙන මව් කුසේ ඒ යුක්තාණු පිලිසිඳ ගන්නා මොහොතේම ආත්මය ඒ යුක්තාණු තුල තිබෙන අතර පව්කාර මිනිසියෙක් ලෙස ඒ යුක්තාණු තුල දරුවා මේ ලෝකේ බිහි වෙන්න ඒ පිලිසිඳ ගැනීම සිද්ධ වෙනවා මේක තමයි බයිබලයේ ගැන්වීම එවද බයිබලින් ගැන්වීම අපි දකින රෝම 5 වෙනි පරිච්ඡේදයේ 8 ඉඳන් 10ට කියනවා නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමයේ පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විඳීමෙන්ය. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගලවනු ලබන්නෙමු. දැන් බලන්න අපි මේ කතා කරමින් ඉන්නේ විනිශ්චයට හේතුව පාපය. විනිශ්චයේ කාරණාවක් තමයි දෙවියන් වහන්සේගේ උදහස. දැන් ඒ උදහසෙන් ගලවන්න තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ඒ උනාසගේ ජීවිතේ පූජා කරලා ඒ ලේ වගුරවමින් මිනිස් වර්ගයාගේ පාපයට කමාව දීලා සදාකාල විනාශයෙන් සදාකාල ගිනිවිලෙන් ඒ වගේම එන්න යන්නා වූ පැමිණෙන්න යන්නා වූ මේ මහත් වූ විනිශ්චයෙන් ඔබමව ගලවන පිණිස උනාසේ ක්‍රියා කළේ. උනාසේ ක්‍රියා කරලා උනාසේ මාර්ගය සාදලා තියෙන්නේ. අපි දකින රෝම පස්වෙනි පරිච්ඡේදයේ 17 ඉඳන් 19ට කියනවා මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කිනා කරන කොටගෙන මරණය රජකම් කළේ නම් කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේද බහුලත්වයේ ලබන අය එක්කිනා වූ යේසුස් වහන්සේ කරන කොටගෙන ඊට වඩා ජීවනයේහි රජකම් කරනවා මේකෙදි කියන්නේ ආදම් ඒව එනම් ආදම් ඒ එක්කෙනෙක් කරන කොටගෙන ඒ පාපේ නැත්තම් වරද ඒ හැම කෙනෙක්ට ඒ කරන කොටගෙන මරණය හැම කෙනෙක් තුල රජකම් කරනවා වාගේ එක්කෙනෙක් වූ යේසුස් වහන්සේ කරන කොටගෙන ඊටත් වඩා ජීවනයේ රජකම් කරනවා එබැවින් එක වරදක් කරන කොටගෙන දඬුවන දඬුවමටපත් කිරීම පිණිස විනිශ්චය සියලු මිනිසයන් කෙරෙහි පැමුණුණා දැක්කනේ මේ පාපය නිසා ආදම් ඒව කරන කොටගෙන ඒ පාපය නිසා තමයි බලන්න එක්කෙනෙක්ගේ වරද ඒ ආදම් ඒ වගේ පාපය ඒ වරද කරන කොටගෙන දඬුවමටපත් කිරීම පිණිස විනිශ්චය සියලු මිනිසයන් කෙරෙහි පැමුණුණා දැන් බලන්න විනිශ්චයට හේතුව පාපය ඒ පාපය
කරන කොටගෙන අපට දඬුවමක් තියෙන අපේ පාපය නිසා මුළු මනුෂ්‍ය වර්ගයාට උපතින්ම දඬුවමට නියම වෙලා තියෙන්නේ. ඒකට හේතුව පාපේ නම් විනිශ්චයට හේතුව පාපේ දැන් මේ කතා කරන විනිශ්චයට හේතුව මේ පාපය ඉස්ලාම් ආගම පිළිගන්නේ නැහැ. හොඳට මේක හොයලා බලන්න. ඉස්ලාම් ආගම මේ මුල් පාපය පිළිගන්නේ නැහැ. ආදම් මේව හරහා මනුෂ්‍ය වර්ගයාට පාපය ආවා මරණය ආවා කියන දේ ඔවුන් පිළිගන්නේ නැහැ. හොඳට මේක තේරුම් ගන්න මේක හොඳට හොයලා බලන්න. විනිශ්චයට හේතුවක් තියෙන්න ඕන. කිසිම හේතුවක් නැතුව අධිකරණයක් තුලින් විනිශ්චය කරන්න නැහැනේ. විනිශ්චයට හේතුවක් තියෙනවා. හේතුව මේක පාපය හේතුව. ආදම් මේව කරන කොටගෙන මුළු මනුෂ්‍ය වර්ගයා පව් කරුවන්. මේ කාරණාව මේ පරම සත්‍ය ඉස්ලාම් ආගම පිළිගන්නේ නැහැ. මේක හොයලා බලන්න මම බොරු නෙමෙයි කියන්නේ. මම සැබෑ කිතුණුවෙක්. මට බොරු කියන්න බෑ. මම දෙවියන් වහන්සේට බයයි. මම ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේට බයයි. ඒ නිසා අපිට බොරු කියන්න බෑ. බොරු ඉගැන්වීම් දෙන්න බෑ. මොකද අපිට එහෙමනම් ගණන් දීමක් විනිශ්චයක් සියල්ලන්ටම වඩා භයානක විනිශ්චයක් අපිට හම් වෙන්නේ එහෙමනම්. ඒ නිසා මේක තේරුම් ගන්න. දැන් බලන්න එබැවින් එක වරදක් කරනකොට දඬුවමට පත් කිරීම පිණිස විනිශ්චය සියලු මනුෂ්‍යයන් කෙරෙහි පැමුණාක් මෙන් එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරනකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකම ධර්මිෂ්ඨ කිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වුණා. මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරනකොටගෙන බොහෝ දෙනා පව්කරුවන් කරනු ලැබුවාසේම එක්කෙනාගේ කීකරුකම ඒ කියන්නේ යේසුස් වහන්සේගේ කීකරුකම කරනකොටගෙන බොහෝ දෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති. යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳන් 21ට කියන්නේ මොනවද? මක්නිසාද දෙවියන් වහන්සේ සොකිය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළා. එසේ කළේ ඇයි? එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව. දැන් මේක බොහෝ අය වරදවා තේරුම් ගන්නවා. මේ මෙතන කතා කරන ලෝකයට එව්වේ ලෝකය විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරන කොටගෙන ගලවනු ලබන පිණිසය කියන මේ පදයේ මේ කතා කරන විනිශ්චය ඇවිල්ලා විනිශ්චය කරන නොවන විනිශ්චය කරන්න නෙමෙයි කියන දේ මේකේ තේරුම යේසුස් වහන්සේ මරියතුමගේ කුසේ හරහා මේ ලෝකෙට මුලින්ම ආවේ දඬුවම ගේන විනිශ්චය කරන්න නෙමෙයි. තේරෙනවද කියන්නේ? දැන් මේ දඬුවම ගෙනෙන අවසාන මේ ලෝකේ අවසානයේ එන්නා වූ විනිශ්චය තමයි දඬුවම ගෙනෙන විනිශ්චය. අන්න ඒ දඬුවම ඒ මනුෂ්‍යන් ගිනිවිලට හෝ ස්වර්ගයට ගෙනියන ඒ සුදු සිංහාසනේ විනිශ්චය පවා ඇතුළුව ඒ ලෝකයේ අවසාන කෙළවරේ සිද්ධ වෙන්නා වූ විනිශ්චය. අන්න ඒ විනිශ්චය කරන්න නෙමෙයි යේසුස් වහන්සේ මුලින් ආවේ. අන්න ඒකයි මෙතනදි කියන්නේ. ඒක නිසා වරද්දවා තේරුම් ගන්න එපා. පළවෙනි වතාවට යේසුස් වහන්සේ ආවේ දඬුවම ගෙනෙන විනිශ්චය කරන්න නෙමෙයි. තේරෙනවද? මනුෂ්‍යව පාපයෙන් ගලවන්න. හැබැයි දෙවෙනි පාරේ යේසුස් වහන්සේ එන්නේ කොහමද? මොකටද? දඬුවම ගෙනෙන විනිශ්චය කරන්න තමයි යේසුස් වහන්සේ දෙවෙනි පාරේ එන්නේ යන්නේ. කාටවත් ඒක නවත්තන්න බෑ. දැන් මෙතනදි කියනවා උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. බලන්න. විනිශ්චයට හේතුව තමයි දැන් අපි කතා කරමින් ඉන්නේ. ඔබ මම විනිශ්චයට භාජනය වෙන්නේ නැහැ. ඔබ මම යේසුස් වහන්සේ කෙරෙහි අදහාගෙන මේ ගමන හරියට යනවනම්. හැබැයි මොනවාද කියන්නේ? උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා විනිශ්චයකරුණු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමයේ කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටි. මේක තමයි බයිබලයේ සත්‍යය. විනිශ්චය නම් මේ මොන්නේ මෙන්න බයිබලයේ කියන මොකද්ද විනිශ්චය? මෙන්න මේකයි විනිශ්චය. වෙන වෙන ආගම් දහම් දර්ශනවල කතා කරන විනිශ්චයක් නෙමෙයි. ඉස්ලාම් ආගමේ විනිශ්චයක් නෙමෙයි. ඒවිල හිතලු. ඒවිල සංකල්ප විතරයි. මෙන්න විනිශ්චය. මොකද ඉස්ලාම් ආගම බිහි වෙන්නත් ඉස්සෙල්ලා නේ මේ කාරණාවල් කතා කරේ ශුද්ධ බයිබලයේ. එහෙනම් ඒ අධිකාරී බලය ඔබට මට සැබෑ කිතුණුවන් ලෙස තියෙනවා. මොකද්ද විනිශ්චය? විනිශ්චය නම් මේය. මොකද්ද? ලෝකයට ආලෝකයේ පැමිණ තිබෙන නමුත් මනුෂ්‍යන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. නපුරුකම් කරන සෑම දෙනම ආලෝකයට වෛර වී තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඇති. එබැවින් නමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේ තුල කළ බව ප්‍රකාශ වන පිණිස ආලෝකයට එන්නේ යයි කීසේක. දැන් මේ ස්ථානයේදී මම මේ අධ්‍යයනයේ සැබෑ කිතුණුවන්ටයි කරන්නේ.
දැන් මේ අධ්‍යයනය තුල අපි දන්නවා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි උන්වහන්සේට යටත් වෙලා උන්වහන්සේගේ ආලෝකයට අපි පැමිණිලා ඉන්න දරුවන්. හැබැයි විනිශ්චය කියලා කියන්නේ මොකද්ද? ලෝකයට ආලෝකය පැමිණිලා තියෙද්දී මේ ලෝකයේ මිනිස්සු ලෝකයට ඒ කතා කරන යේසුස් වහන්සේ කරන කොටගෙන පැමිණෙන ඒ ආලෝකයට වඩා අන්ධකාරයට ඇනුම් වෙලා තිනවා. ඒක නිසාම ඒ මිනිස්යාට විනිශ්චයක් තිබෙනවා. ඒගොල්ලෝ කැමති නෑ ආලෝකයට එන්න. ඒ නපුරුකම් කරන හැම කෙනෙක්ම ආලෝකයට වෛර වෙනවා ඉන්නවා. මම දකිනවා මේ විශේෂයෙන් මම දකිනවා ඒ ෆොරින් නිවුස් වල පවා මම දකිනවා බයිබලයට විරුද්ධව අද බොහෝ මිනිස්සු නැගී සිටිනවා. ඒගොල්ලෝ මේ ආලෝකයට විරුද්ධව ආලෝකයට එන්න කැමති වෙන්නේ නැතුව ආලෝකයට වෛර වෙලා සිටිනවා. බයිබලයට විරුද්ධව බයිබලයට වෛර කරමින් සිටිනවා. විශේෂයෙන් මේ බටහිර යුරෝපීය රටවල මිනිස්සු පවා මාළකු මේ ක්‍රිස්තියානිකාරෝ ක්‍රිස්තියානි රටවල් කියන මේ මහා ලොකු රටවල් අද බයිබලයට විරුද්ධව ආලෝකයට වෛර කරමින් සිටිනවා. භයානක විනිශ්චයක් ඒගොල්ලෝ ඉදිරියේ තියෙනවා. කොහොමද ඒක නවත්තන්න කාටවත් බෑ. දැන් තේරෙනවද? විනිශ්චයට හේතුව මෙන්න මේ විනිශ්චයක් තියෙනවා. මෙන්න මේකයි විනිශ්චය. බයිබලයේ මේවා කතා කරලා ඉවරයි. අපි තව දුරටත් බැලුවොත් යොහන් 12:47-48 කියනවා, තවද යමෙක් මාගේ වචනය අසා ඒවා නොපවත්වන්නේ නම් මම ඔහු විනිශ්චය නොකරමි. මක්නිසාද මා ආවේ ලෝකයේ ගලවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ. මේ යේසුස් වහන්සේ පොළවේ ඉන්නකොට කියන්නේ. යේසුස් වහන්සේ කියනවා තවද යමෙක් මාගේ වචනය අසා, ඒ කියන්නේ යේසුස් වහන්සේ දේශනා කරන, යේසුස් වහන්සේ උගන්වපු ලියවිලි, පුරාණ කිවිසුම් උන්වහන්සේ පහදා දුන්නා, මේ කාරණාවල් පිළිගන්නේ නැතුව ඒ උන්වහන්සේගේ වචන ඒවා නොපවත්වන්නේ නම් මම ඔහු විනිශ්චය නොකරමි. ඒකේ තේරුම යේසුස් වහන්සේ මේ පොළවේ පළවෙනි පාරට ආපු වෙලාවේ දඬුවමගෙන විනිශ්චය කරන්නේ කරේ නැහැ. ඒකයි මේකේ තේරුම. මොනවාද හැබැයි කියන්නේ? මක්නිසාද මා ආවේ ලෝකයේ ගලවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ. ඒකේ තේරුම වරද්දවා තේරුම් ගන්න එපා. යේසුස් වහන්සේ පළවෙනිම සාවට ආවේ මව් කුසේ, මරියතුමියගේ කුසේ පිළිසිඳගෙන, ශුද්ධාත්මනාසි කරන කොටගෙන පිළිසිඳගෙන, හාස්කමක් තුලින්, ඒ අදිස්වභාවික දෙවියන් වහන්සේගේ ආශ්චර්යමත් බලය තුලින් උන්වහන්සේ ශුද්ධාත්මනාසි කරන කොටගෙන මරියතුමියගේ කුසේ පිළිසිඳගෙන උන්වහන්සේ මේ ලෝකට ආවේ. අන්න ඒ ආවේ දඬුවම ගෙනෙන විනිශ්චය කරන්න නෙමෙයි. අන්න ඒකයි මෙතනදි කියන්නේ. හැබැයි ඊළඟට මොනවද කියන්නේ? යේසුස් වහන්සේ මා එපා කොට මාගේ වචන පිළි නොගන්නා විනිශ්චය කරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චය කරන්නේය. බලන්න බයිබලයේ කතා කරන දේ. යේසුස් වහන්සේ තමයි වාක්‍යano. බයිබලය කියනවා මා කී වචනයම, ඒ කියන්නේ උන්වහන්සේගේ වචනයම, උන්වහන්සේ තමයි වාක්‍යano. අන්තිම දවසේදී ඔහු විනිශ්චය කරනවා. හෙබ්‍රෙව් 9 පරිච්ඡේදයේ 24 ඉඳන් 28 මොනවද කියන්නේ? මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ සැබෑ සුද්ධස්ථානයේ අදෘශ්‍ය වන අතින් සෑදූ සුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන් වහන්සේගේ අභිමුඛයේහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම ඇතුල් වූසේක. බයිබලෙ පැහැදිලිව එක කියනවා. මේකත් කැමති නෑ, මේක පිළිගන්නේ නෑ ඉස්ලාම් ආගම. හරි, බයිබලෙ මේක කියලා ඉවරයි. හැබැයි එහෙත් උත්තම පූජකයා අන්‍ය ලේ කරන කොටගෙන අවුරුදු පතා සුද්ධස්ථානයට ඇතුල් වන්නාක් මෙන් උන්වහන්සේ බොහෝ වර තමන්ම ඔප්පු කරන පිටිස ඇතුල් වුණා නොවේය. ඒ කියන්නේ මෙතනදි කියන්නේ අර පුරාණ ගිවිසුමේ ඒ කාලේ හිතවව පූජකයා අවුරුද්දකට එකපාරක් විතර අර අති සුද්ධස්ථානයට අර චතුන්ගේ ලේ අරගෙන යනවනේ, විවිධ වතාවන් යන්න වෙනවනේ. ඒ වගේ යෑමක් නෙමේ කියලයි මේ කියන්නේ. මොනවාද කියන්නේ? ඇතුල් වුණාවෙක් නොවේ. එසේ ඇතුල්වන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොඑක්වර වදවිඳින්ට ඕනෑව තිබුණේය. එහෙම නෙමෙයිනේ හැබැයි. නමුත් තමන්ව පූජා කිරීම කරන කොටගෙන පාපය පහ කරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එකවරක් ප්‍රකාශ වූසේක. තවද එකවරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවනවර ප්‍රකාශ වෙනසේක. මේවා ඉදිරිය වෙන්ට යනවා. මම එමත් ගැඹුරින් කතා කරන්න යන්නේ මේක සබෑ කිතුනෝ දන්න නිසා.
හෙබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේද 26 මොනවද කියන්නේ? මක්නිසාද? සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවා දමන්නට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත. මෙතනින් මොනවද කියන්නේ? මක්නිසාද සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොට මේ පරම සත්‍ය මේ ලෝකයට විනිශ්චය මේ පාපය මේ රෝගය මේ දුක්ඛ දුක්ඛ වේදනාවල් පැමිණීමට හේතුව බයිබලයේ කතා කරනවා. සියලු මනුෂ්‍යයන් පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිනවා. මේ කාරණාවල් තේරුම් අරගෙන යේසුස් වහන්සේගේ ආලෝකය තුල අපි ගැලවීම ලබලා උනාසය කෙරෙහි අපි විශ්වාස කරලා අදහාගෙන අපි ගැලවීම ලබලා සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු හොඳේ සැබෑ කිතුනන්ට මේ කියන්නේ හොඳේ සැබෑව දැන ගැනීමෙන් පසු කැමැත්තෙන්ම පව් කරමු නම් දැන් ගැලවීම ලැබුවම ඒක නැති වෙන්නේ නැහැ ඒක විනාශ වෙන්නේ නැහැ කියලා ව්‍යාජ ගින්නීමක් මුළු ලෝකේ පුරා ලංකාවෙත් කිතුනන් ඒ ව්‍යාජ ගැන්වීම පතල කරමින් සිටිනවා. දැන් මෙතනදී මේ පදේ කතා කරන්නේ සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු ඒ කියන්නේ ගැලවීම ලැබුවා අයට කියන්නේ කැමැත්තෙන්ම පව් කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධ කාර්යයන් දමා දමන්නට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන වෙන පූජාවක් ඉතුරු වෙලා නැහැ. ඔබ මම සැබෑ කිතුනුවන් ලෙස මේ සැබෑව දැනගෙන ගත්තාට පස්සෙත් මේ ලෝකේ අපේ මාංශයේ තෘෂ්ණාවල් අනුව අපි පව් කර කර ගියොත් අපිට ඉතුරු වෙන්නේ මොනවාද? අපිට බලා සිටින්න වෙන්නේ මොනවාද? සදාකාලික ගිනිවිල. සදාකාලික ජීවනයේ සදාකාලික ස්වර්ගයක් නෙමෙයි සදාකාලික ගිනිවිල. මෙන්න විනිශ්චය. මෙන්න විනිශ්චයට හේතුව ගැලවීම ලබලා මේ සැබෑව දැනගත්තට පස්සෙත් පව් කරොත් විනිශ්චයට හසු වෙනවා අපි. දැන් බලන්න අපි මේ බයිබල් පද කීපයක් අරගෙන මේ කතා කළේ ඒ සාරාංශයක් ලෙස අපි බැලුවේ. සාරාංශය ලෙස මේ කතා කරන කාරණාව තමා දෙවියන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ලෝකය විනිශ්චය කිරීමට හේතුවක්. කවුරුන් මේ පිළි නොගත්තත් මුළු මානව වර්ගයාම ආගම් ජාති කුල මල ભેද තරාතිරම් වලින් තොරව මෙයට මුහුණ දීමට සිදු වෙනවා. මේ අන්තිම විනිශ්චයට මේ කතා කරන භයානක විනිශ්චයට හසු වෙන්න යනවා. මෙය පරම සත්‍යයක් වන අතර එය යථාර්ථයද වේ. සැබෑ කිතුණුවන් ලෙස මෙය ඔබ මම හොඳින් දන්නවා. එසේනම් මේ විනිශ්චයට මූලික හේතුව අපි දැන් මේ කතා කරන මේ මනුෂ්‍ය පවා විවිධ මාධ්‍යන් තුලින් කතා කරන මේ ලෝකයේ කෙලවර මේ ලෝකයේ අවසානය මේ විනිශ්චයට හේතුව අපි දැන් දන්නවා. ඒක බයිබලේ ලියලා තිනවා. ඒ විනිශ්චයට හේතුව ඒ මූලික හේතුව පවා විකෘති කරන්නේ ඒ විනිශ්චය කරුවානන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කාරණා පවා ඒවා විකෘති කරන්නේ සාතන් වන යක්ෂයා. මොකද ඌට ඕනේ මේ සත්‍ය වසන් කරන්න. ඌට ඕනේ මේ පරම සත්‍ය වියවුල් කරන්න විකෘති කරන්න. ඒක එදකොට මිනිස්සු මේක තේරුම් ගන්න නැතුව මිනිස්සු හොඳට පව් කර කර ඉන්නවා. යක්ෂයාට තිබෙන අරමුණක්. යක්ෂයා කැමති නෑ යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවා කියලා මිනිස්සු දැනගන්නවට. යක්ෂයා කැමති නෑ දෙයට. ඒ වගේම යක්ෂයා උත්සාහ කරනවා මේ මූලික සත්‍ය මුළු ලෝකයාට ආගම් ජාති කුල මල ભેද තරාතරින් වලින් තොරව හැමෝටම පොදු මේ මූලික සත්‍යතාවය වසන් කරන්න යක්ෂයා උත්සාහ කරනවා. දැන් ඉස්ලාම් ආගම තුල පවා මේ භයානක විනිශ්චයට හේතුව වසන් කරමින් විනිශ්චය මෙවැනි විනිශ්චයක් භයානක විනිශ්චයක් මේ බයිබලයේ කතා කරන මේ මූලික සැබෑ වූ විනිශ්චය කියන්නේ මුළු ලෝකය ඉස්ලාමීකරණය කිරීමක් නෙමෙයි. අපි කලින් ගිය සතියක බැලුවා මේ ඇවිල්ලා හිතලු මේ ඇවිල්ලා හුදෙක් ඉටු වෙන්නේ යන්නේ නැති සංකල්ප. ඒවා කවදාවත් එන්නේ යන්නේ නැහැ බයිබලයේ ගැන්වීම අනුව. නමුත් අපි මේ කතා කරන්නේ බලන්න මේ යක්ෂයා මේ සත්‍ය විකෘති කරමින් සිටින ආගම් දහම් දර්ශන හරහා. හැබැයි සත්‍ය අපි ප්‍රකාශ කරනවා. අපි කාටවත් බය නැහැ. අපි කතා කරනවා සත්‍යය. දැන් අපි දැක්ක හේතුව විනිශ්චයට හේතුව මේක. විනිශ්චය මොකද්ද? විනිශ්චයට හේතුව පරම සත්‍ය හෙබි බයිබලය තුලින් අපි කතා කළා. ඒ වගේම අපි බලන්න යනවා ලෝකයේ අවසානයේ මුළු මානව වර්ගයාව
විනිශ්චය කරන්නේ කවුරුන්ද යන්න අපි ශුද්ධ බයිබලෙන් පොඩ්ඩක් බලන්න යනවා. අපි දැන් කලින් බැලුවේ විනිශ්චයට හේතුවක් තියෙන්න ඕන. ඒ විනිශ්චයට හේතුව මුළු විශ්වය මව පාලනය කරන මනුෂ්‍යංග මැව්ව මේ මේ මුළු ලෝකයේ ආරම්භය ගැන කතා කරන හැම ආගමක් දහමක් බිහි වෙන්නත් ඉස්සෙල්ලා ඒ මනුෂ්‍යන්ට එලිදරව් වෙච්ච ඒ දෙවියන් වහන්සේ බයිබලය තුලින් මොනවාද අපිට කතා කරේ අන්න ඒ ගැන අපි ඉතා කෙටියෙන් බැලුවේ විනිශ්චයක් තියෙනවා ඒකට හේතුව මොකද්ද අපි දැන් මේ බලන්නේ හරි විනිශ්චයක් තියෙනවා අපි ඒක දන්නවද ඒකට හේතුව මොකද්ද ඒකට ඒකත් අපි දන්නවා ඒ ඒ කතා කරපු හැම දෙයක් ඉස්ලාම් ආගම පිළිගන්නේ නැහැ හැබැයි අපි කතා කරනවා සත්‍ය දැන් අපි බලන්නේ හරි විනිශ්චයක් තියෙනවනේ විනිශ්චය කරන්නේ කවුද ඒ අයිතිය තියෙන්නේ කාටද අපි ඒක බයිබලෙන් බලමු ශුද්ධ මතෙව් 25 වෙනි පරිච්ඡේදයේ 31 ඉඳන් 34ට අපි බලමු මනුෂ්‍ය පුත්‍රයා සියලු දේව දූතයන් සමග තමන්ගේ තේජසින් එන කල සුවකීය තේජසේ සිංහාසනෙහි වැඩ හිඳිනසේක මේ කවුරු ගැන කතා කරන්නේ මේ කවුරු ගැනද මේ කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනයි මේ කතා කරන්නේ මේ යේසුස් වහන්සේ මේ පොළවේදී මනුෂ්‍යෙක් ලෙස ඉන්න වේලාවේදී තමයි මේක කතා කළේ ඇහුණද මෙතනදී කියනවා මනුෂ්‍ය පුත්‍රයා යේසුස් වහන්සේ කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා සියලු දේව දූතයන් සමග තමන්ගේ තේජසින් එන කල සොකිය තේජසේ සිංහාසනෙහි වැඩ හිඳිනසේක එවිට සියලු ජාතිහු යේසුස් වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය උන්වහන්සේ එඬේරිකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කර අන්නාක් මෙන් ඔවුන් වෙන් කොට බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටවනසේක එවිට රජ්ජුරෝ ඒ කියන්නේ යේසුස් වහන්සේ රජ්ජුරෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක මාගේ පියාණන්ගෙන් ආශිර්වාද ලත්තෙනි එන්න ලෝකේ පටන් ගන්නේ සිට මොකද්ද කොහේ ඉඳන්ද මැදදිද නෑ 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 සියලු ආගම් බිහි වෙන්න ඉස්සලා ලෝකේ පටන් ගන්නේ සිට නුඹලාට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න කියලා කියනවා එක කොටසකට दा एक 41 मतेयु 25 41 කියනවා එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක් ශාප ලත්තෙනි කවුද මේ කියන්නේ කවුද මේ කියන්නේ කවුද මේ කියන්නේ මාදිද කවුද මේ කියන්නේ මුහම්මද්ද කවුද මේ කියන්නේ අල්ලාද කවුද මේ කියන්නේ යේසුස් වහන්සේ කියනවා එයාගේ වම් පැත්තේ ඉන්න අයට ශාප ලත්තෙනි මා කිරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාල ගින්නට යන්න මොහු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවණයටත් යන්නෝයයි කීසේක මේක කිව්වේ කවුද මේක කිව්වේ මේ ප්‍රකාශනය කළේ කවුද කවුද මේ ප්‍රකාශනය කළේ උන්වහන්සේගේ ගෝලෙද්ද මේ ප්‍රකාශනය කළේ පාවුලුතුමාද කවුද මේ ප්‍රකාශනය කළේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ මුඛයෙන් මේක කිව්වේ. පැහැදිලිව යේසුස් වහන්සේ උන්වහන්සේගේ මේ පොළවේ ගමනේදී උන්වහන්සේ කියලා ඉවරයි. "හලෝ විනිශ්චය කරන්නේ මම." බලන්න, මනුෂ්‍ය පුත්‍රයා මේ යේසුස් වහන්සේ කියනවා. යේසුස් වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා මේක කියන්නේ. යේසුස් වහන්සේ මේ පොළොවට මුලින්ම ආවේ මේ විදිහටද? යේසුස් වහන්සේ පළවෙනි පාරට මේ ලෝකයේ මනුෂ්‍යගේ පාපය වෙනුවෙන් කුලිය ගෙවන්න ආවේ තමන්ගේ තේජසින් සියලු දේවතුන් උදූතයන් සමග තමන්ගේ තේජසින් දාවේ ආ නෑ 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 යේසුස් වහන්සේ මරියතුමගේ කුසේ පිළිසිඳ අරගෙන මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස මේ පොළොවට ආවේ හැබැයි යේසුස් වහන්සේ මේ මැරෙන්නත් ඉස්සලා යේසුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ගැන යේසුස් වහන්සේ මේ කියන්නේ භයංකාර විනිශ්චයේ දවස ගැන මේ යේසුස් වහන්සේ කියන්නේ මෙතන මාදිලා නෑ මෙතන මුහම්මද්ලත් නෑ මෙතන ඉස්ලාමීකරණයකුත් නැහැ ඉස්ලාම් ආගමක් නැහැ මෙතන මෙතනදී මොනවාද කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා සියලු දේව දූතයන් සමග තමන්ගේ තේජසින් එන කල සොකිය තේජසේ සිංහාසනෙහි වැඩ හිටිනවා එවිට සියලු ජාතිහු බලන්න සියලු ජාතිහු මං කලින් කිව්වේ ආගම් ජාති කුල මල ભેද වලින් තොරව
සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනවා. ඒ දවසේ ඉතුරු වෙන කට්ටිය මේ අවුරුදු 7 පීඩාවෙන් පස්සේ නෙමේ අවුරුදු 7 පීඩාව තුල මුළු මේ මිනිස් ජනග්‍රහණයෙන් තුනෙන් මට එක එකපාරට මගේ මතකයේ දුර්වලකමක් තියෙනවා. මට මතක නැහැ තුනෙන් එකක්ද තුනෙන් දෙකක්ද කියලා. මට මතක නැහැ. සමා වෙන්න. කොහොම හරි බහුතරයක් මැරෙනවා. ඒ කියන්නේ දැනට මං දැනට මේ ලෝකයේ ජනගහනය බිලියන 8ක් වගේ තියෙන්නේ. ඒ අපි හිතමු මේ ළඟදිම මේක වුණා කියලා. අවුරුදු 7 පීඩා කාලේ ඉක්මනින්ම ආවා කියලා. එහෙමනම් මේ බිලියන 8ෙන් තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් මරණයට පත් වෙනවා අවුරුදු 7 අවසානයේ. ඒ අවසානයේ ඉතිරි වෙන අය ගැනයි මේ කියන්නේ. තේරෙනවා යේසුස් වහන්සේට උඩට උනාසක තේජසින් දේවදූතයෝත් එක්ක එන්නේ. එන විදිය එළිදරව් පොතේ ලියලා තිනවා පොඩ්ඩක් බලන්න. අකමැති වුණත් පොඩ්ඩක් බලන්න. එහෙම එන්නේ ඇයි? විනිශ්චය කරන්න. දැන් බලන්න දැන් මේ විනිශ්චය කරන්න එන්නේ කවුද? කවුද කොටස් දෙකකට බෙදන්නේ? යේසුස් වහන්සේ තමයි මේ මිනිස් වර්ගයාව පැටලුව සහ එළුව ලෙස වෙන් කරන්නේ පැති දෙකකට. දකුණට වම් පැත්තට එකතු කරලා දකුණු පැත්තේ ඉන්න අයව සදාකාලික ජීවනයට ගන්නවා. වම් පැත්තේ ඉන්න අය සදාකාල ගිනිවිලට හෙලනවා. කවුද ඒක කරන්නේ? යේසුස් වහන්සේ ඒක කරන්නේ. මාදි නෙමේ, අල්ලා නෙමේ, මුහම්මද් නෙමේ, වෙන ආගමික ශාස්ත්‍රවරයෝ, වෙන මිනිස්සෝ, වෙන බලවේගයක් නෙමේ යේසුස් වහන්සේ මේ දේ කරන්නේ. තවත් අපි බලමු යොහාන් 5 පරිච්ඡේදයේ 19 ඉඳන් 29ට කියනවා. එබැවින් යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සැබවක් දුමලාට කියමි. පියනන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේද ඒ දේ මිස තනිවම කිසිවක් කරන්නට ඔහුට බැරිය. මක්නිසාද? උන්වහන්සේ යමක් කරනසේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරනසේක කරන්නේය. කුමක් හේඳ පියනන් වහන්සේ පුත්‍රයාට ප්‍රේම කරනසේක? තමන් වහන්සේ කරන්නා වූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක. මක්නිසාද? පියනන් වහන්සේ මලවුන් නැගිටවා ජීවත් කරන්නාක් මෙන් පුත්‍රයාත් තමන් කැමති වූවන් ජීවත් කරනසේක. කොහොමද යේසු වහන්සේ කියන දේ? තවද 22 පදය යොහාන් 5:22. තවද සියල්ලන් විසින් පියනන් වහන්සේට ගෞරව කරන්නාක් මෙන් පුත්‍රයාටත් ගෞරව කරන පිණිස පියනන් වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චය පුත්‍රයාට දී තිබේ. බලන්න පැහැදිලිව යේසුස් වහන්සේ කියනවා සියලු විනිශ්චයම පුත්‍රයාට දීලා තියෙන්නේ. ඒ කියන්නේ යේසුස් වහන්සේට දීලා තියෙන්නේ. මාදිටද, අල්ලටද, මූමට්ටද, කාටද දීලා තියෙන විනිශ්චය? මේ ලෝකේ අවසානයේ විනිශ්චය කරන්න අයිතිය, අධිකාරී බලය, පරමාධිපත්‍ය දීලා තියෙන්නේ කාටද? කාටද? යේසුස් වහන්සේට විතරයි. මෙතන මාදිලා නෑ, මාදිට අයිතියක් නෑ. කිසිදු පංගු කරකමක් නැහැ මාදිටවත් අල්ලටවත් මූමට්ටවත් මේ කාරණාවේදී. තේරෙනවද කියන දේ? යේසුස් වහන්සේ දෙක දීලා ඉවරයි. මම මේ දේශනා කරන්නේ බයිබලෙන්. ඒ අයිතිය මට තියෙනවා. බයිබලේ දේශනා කරනකොට අනිත් අයට ඇනෙනවා. ඒක මට කරන්න දෙයක් නැහැ. මම දේශනා කරන ශුද්ධ ලියවිල්ල. මොනවද තවත් කියන්නේ? 24 වෙනි පදේ මොනවද කියන්නේ? පුත්‍රයාට දී තිබේ විනිශ්චය, පුත්‍රයාට දී තිබේ පුත්‍රයාට ගෞරව නොකරන්න. ඔහු එව් පියනන් වහන්සේටත් ගෞරව නොකරයි. යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා. යේසුස් වහන්සේට මේ වචනේ ලියා තිබෙන යේසුස් වහන්සේ වෙනත් යේසුස්ලා නෙමෙයි. මම කලින් කතා කරේ බයිබලයේ කතා කරන මේ ඔරිජිනල් යේසුස් වහන්සේට මොනවද කියන්නේ? යේසුස් වහන්සේට ගෞරව කරන්නේ නැති කෙනා බයිබලයේ කියනවා, යේසුස් වහන්සේ කියනවා පියන් වහන්සේටත් ගෞරව කරන්නේ නැහැ. තේරෙනවද? සැබවක් සැබවක් නුඹලාට කියමි, මාගේ වචනය අසා මා එවු තැනන් වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ. යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා සැබවක් සැබවක් කියලා. උන්වහන්සේ ස්ථිර වශයෙන්ම කියනවා මාගේ වචනය අසලා, යේසුස් වහන්සේ කියන මේ වචනේ අහලා, යේසුස් වහන්සේ එව්වා වූ පියනන් වහන්සේ වෙන දෙවියන් වහන්සේව අදහන්නාට සදාකාල ජීවනය තියෙනවා. ඔව් විනිශ්චයට පත් නොව මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටි. ඊට සමනාද කියන්නේ 25 වෙනි පදේ, සැබවක් සැබවක් නුඹලාට කියමි, දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ හඬ මලවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය. දැනුත් පැමිණ තිබේ. අසන අය ජීවත් වන්නෝය.
මක්තිසාර පියාණන් වහන්සේ තමන් තුළම ජීවනය ඇතුව සිටින්නාක් මෙන් පුත්‍රයාටත් තමන් තුළම ජීවනය ඇතුව සිටීමට උන්වහන්සේ වරය දුන්සේක. ඔහු මනුෂ්‍ය පුත්‍රයා බැවින් විනිශ්චය කරන්නටද බලය දුන්සේක. බලන්න පැහැදිලිව නැවත යේසුස් වහන්සේ කියනවා මේ එකම පරික්ෂේදී විනිශ්චය කරන්නට යේසුස් වහන්සේට බලය දීලා ඉවරයි. ආයි මේක දෙවියන් වහන්සේ වෙනස් කරනවද? මේ සත්‍ය දෙවියන් වහන්සේ වෙනස් කරනවා නම් උන්වහන්සේ බොරුකාරෙක්. එනං මේ ආබ්‍රහම් ඊසාක් යාකොබ්ගේ දෙවියන් වහන්සේ වන සියලු මැවිල්ලේ මැවුම්කාර දෙවියන් වහන්සේ බොරුකාරෙක්. මේ කියන දේ හුදෙක් ඉස්ලාම් ආගම කරා වෙනස් කරනවා නම් හුදෙක් මේ ඔය කුරාණය ඔය හදීත් ඔය සුන්නා ඔය එක එක ඔය ඉස්ලාම් ආගම ග්‍රන්ථ හරහා මේ සත්‍ය වෙනස් කරනවා නම් එයා සැබෑ දෙවි කෙනෙක්ද? නෑ. එනම් බොරුකාරයෙක් අපේ දෙවියන් වහන්සේ නම්. එසේ නොවේවා. යේසුස් වහන්සේ පැහැදිලිව කියන ශුද්ධ බයිබලයේ විනිශ්චය කරන්නට බලය යේසුස් වහන්සේට පමණක්ම තියෙනවා. යේසුස් වහන්සේට පමණයි. මාදිට නෑ, අල්ලට නෑ, මුහුමට නෑ ඒ බලයේ අධිකාරිය. අයිතියක්වත් නෑ. බයිබලේ කතා කරන්නේ ඊට පස්සේ මොනවද කියන්නේ? මේ ගැන මවිත නොවෙන්න යේසුස් වහන්සේ කියනවා මක්තිසාද සොහොන් ගෙයි වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ යහපත්කම් කළාහු ජීවනයේ නැවත නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත නැගිටීමටත් පිටත්ව එන්නේය. ආමෙන්, ආමෙන්. මේක කරන්න යන්නේ යේසුස් වහන්සේ. ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ 34 ඉඳන් තියෙනවා 43ට. එවිට පේත්‍රස් තමාගේ මුඛය හැර කතා කොට එබැවින් දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ තරාතිරම් නොබලනසේක. ආමෙන්. දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ තරාතිරම් බලන්නේ නැහැ. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි බය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ. උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශ කරවමින් ඊශ්‍රායල් පුත්‍රයන්ට එවන ලද වචනය නුඹලා දන්නෝය. එනම් ගලීලයේ පටන් මුළු යුදයේ මුළුල්ලෙහි පතල වූ වචනය වන යොහාන් විසින් ප්‍රකාශ කරන ලද බෞතිස්මයට පසු දෙවියන් වහන්සේ සුදාත්මනන් වහන්සේගෙන්ද බලෙන්ද නාසුරේ යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත් කම් කරමින් යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් හැසුරුණු බවත්ය. උන්වහන්සේ විසින් යුදෙව් වරුන්ගේ රටෙහිද යෙරුසලමෙහිද කරන ලද සියල්ලට අපි සාක්ෂිකාරයෝය. ඔහු උන්වහන්සේව ගසක එල්ලා මැරුවෝය. දෙවියන් වහන්සේ තුන්වැනිදා උන්වහන්සේව නැගිට්ටුවා ප්‍රකාශ වෙන්ට සැලසූසේක. නමුත් මුළු සෙනගට නොව දෙවියන් වහන්සේ විසින් කලින් තෝරා ගන්නා ලද සාක්ෂිකරුවන් සාක්ෂිකාරයන් වන උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුණු පසු උන්වහන්සේ සමග කෑවා වූ බීවා වූ අපටමය. ජීවත් වෙන්නන්ටද ජීවත් වන්නන්ද මළවුන්ටද ජීවත් වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තේ මුන් වහන්සේ බව සෙනගට ප්‍රකාශ කරන්ටත් සාක්ෂි දෙන්නත් උන්වහන්සේ අපට අන කළසේක. දැක්කනේ යේසුස් වහන්සේගේ සාක්ෂිකාරය වෙන මේ මුල් ගෝලය පවා යේසුස් වහන්සේව ඇසුරු කළා. මේගොල්ලෝ යේසුස් වහන්සේව ස්පර්ශ කළා. යේසුස් වහන්සේත් එක්ක එකට කෑම කෑවා. එයා මේ පේත්‍රස් මතක් කරනවා. දැන් මේ හැකිකම මේ භාග්‍යවත්කම මාදිට තිබුණාට අඩුගානේ මුහුමත් තිබුණාද? මුහුමත් මේ ගෝලයන්ව දැකලත් නැහැ. මුහුමත් යේසුස් වහන්සේව දැක්කෙත් නැහැ. මුහම්මද් මේ යේසුස් වහන්සේව අසුරු කළ මේ සමකාලීන ගෝලියන්ව දැක්කෙත් නෑ මුහම්මද්. හැබැයි මහලකු දේවල් කතා කරන්න පටන් ගත්තා බයිබලයට පටහැනි. වෙනත් යේසුස් කෙනෙක් ගැන කතා කරන්න පටන් ගත්තා අඩුම ගානේ මේ බයිබලයේ කතා කරන යේසුස් වහන්සේව ඇසින් දැක්කවත් නෑ. ඒ ගෝලියන්ව ඇසින් දැක්කවත් නෑ. හැබැයි මේ පැහැදිලිව බයිබලයේ කියනව මොනවාද? මොනවාද බයිබලයේ කියන්නේ? විනිශ්චයකාරය බලන්න ජීවත් වන්නන්ටද මලවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තා කියන්නේ කවුද? කවුද ඒ තැනැත්තා? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මාදිලා මුහම්මද්ලා අල්ලාලා ලෙමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ඒ තැනැත්තා. මොනවාද? විනිශ්චයකාරයාණන්. ආමෙන්. විනිශ්චයකාරයාණන්. 43 වෙනි පදේ මොනවාද කියන්නේ? උන්වහන්සේ කෙරේ අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමයේ කරණ කොටගෙන පාප කමාව ලැබෙන බවට සියලු අනාගත වත්‍රු උන්වහන්සේ ගැන සාක්ෂි දී
සාක්ෂි දෙතියි කීවේය. බයිබලයේ පුදුමයි. ක්‍රියා 17 වෙනි පරිච්ඡේදයේ 30 ඉඳන් 31. ඉතින් මා නොදන්නා කමේ කාරණාවල් දෙවියන් වහන්සේ නොබලා හැරිය නමුත් සියලු මනුෂ්‍යයන්ට හැම තැන්හි පසුතැවිලි වෙන්ට දැන් අනකරනසේක. ඔව්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන සියලු මනුෂ්‍යයන් සෑම තැන්හිම සිටින සියලු මනුෂ්‍යයන්ට පසුතැවිලි වෙන්න දැන් අනකරනවා. බයිබලයේ විසින් ඒක අනකරනවා. මොනාලා 31 වෙනි පදේ කියන්නේ මක්තිසාද තමන් වහන්සේ විසින් පත්කල මනුෂ්‍යා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්නට එක් දවසක් නියම කර තිබේ. ආමෙන්. බලන්න පැහැදිලිව බයිබලයේ කතා කරනවා එක මනුෂ්‍යයා කියන්නේ කවුද මේ? යේසුස් වහන්සේ. ලෝකේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන එක දවසක් කියලා කියන්නේ මේ මොන කාලයක් ගැන නෙමෙයි කියන්නේ? දහසක් අවුරුදු රාජ්‍ය ගැන මේ කියන්නේ. ඒ අවුරුදු 1000ක් යේසුස් වහන්සේ ධර්මිෂ්ඨකමින් මේ ලෝකේ විනිශ්චය කරන්නත් යනවා. ආමෙන්. ඒක අයිතියක් තියෙන්නේ කාටද? මාදිටද? අල්ලටද? මුහුමට්ටද? නෑ. බයිබලයේ කියනවා යේසුස් වහන්සේට පමණයි. එක්කෙනයි. ඒ යේසුස් වහන්සේ. ක්‍රියාපොතේ අපි මේ කතා කළේ 17 වෙනි පරිච්ඡේදයේ 30 31. රෝම 2 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳන් 16 ට කියනවා මක්තිසාද දෙවියන් වහන්සේ තරාතිරම් නොබලනසේක. එබැවින් මාගේ සුවාරංචියේ ප්‍රකාරයට දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරන දවසේදී දැක්කනේ මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරන දවසක් තියෙනවා. ඒ දවසක් නියම කරලා තියෙනවා. ඒක කරන්නේ යේසුස් වහන්සේ බව බයිබලයේ මෙතනත් මේ රෝම 2 වෙනි පරිච්ඡේදයේ 11 ඉඳන් 16 ට කතා කරනවා. අනේ මෙච්චර කටක් හැඩෙනකන් අපි කතා කරනවා බයිබලයේ සත්‍ය. මේක විකෘති කරන ඉස්ලාම් ආගමට විරුද්ධව ඒකේ මේ අසත්‍ය දේවල් අපි එක්ස්පෝස් කරනවා. දැන් බලන්න විනිශ්චය කරන්න කාටද අයිතිය තියෙන්නේ? කාටද අයිතිය තියෙන්නේ? දැන් පුන පුන අපි දැන් මේ බයිබලයේ ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වන්නේ මොකද්ද මේ? විනිශ්චය කරන්න කවුද? කවුද විනිශ්චය කරන්නේ? විනිශ්චය කරන්න බලය තියෙන්නේ කාටද? විනිශ්චය කරන්න පත් කරලා තියෙන්නේ කාටද? බොහෝ දෙනෙක් ඉන්නවද එක්කෙනෙක්ද ඉන්නේ? එක්කෙනයි. දැන් බයිබලයේ පැහැදිලිව කියනවා මේ යේසුස් වහන්සේ. මාදි නෑ මෙතන. මුහම්මද් මෙතන නෑ. ඉස්ලාම් ආගමක් මෙතනත් නෑ. තේරුම් ගන්න මේ කාරණාව රැවටෙන්න එපා කිතුනෝනේ. සත්‍ය වෙනින් පිණී සිටින්න. මොනවාද කියන්නේ? ව්‍යවස්ථාවක් නැතුව පෞකලාව වූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනාශ වන්නෝය. මේ බයිබලේ කතා කරන්නේ යේසුස් වහන්සේ ඉස්සල්ලා ආදම් මේ වගේ පටන් මිනිස්සු හිටියනේ මේ ලෝකේ. එතකොට ඒගොල්ලෝ යේසුස් වහන්සේව දන්නවද? නෑනේ. එතකොට යේසුස් වහන්සේ ඇවිල්ලා මිනිස් වර්ගය ඒ හිටපු මිනිස් වර්ගයාගේ පාපෙ වෙනින් ඉරායලේ පූජාව වන්දිය කියලා ඉවරද? නෑනේ. හැබැයි බයිබලේ පැහැදිලිව කියනවා යේසුස් වහන්සේට ඉස්සල්ලා ඒ සිටියා වූ මිනිස්යන් මොනවාද කියන්නේ? මොනවාද මේ තැනම තියෙන්නේ? ව්‍යවස්ථාවක් නැතුව. ඒගොල්ලන්ට ව්‍යවස්ථාවක් තිබ්බද? ඊශ්‍රායෙල් ජනකට ව්‍යවස්ථාව දුන්නේ. දැන් එතකොට යේසුස් වහන්සේ ඉස්සලා මේ ලෝකයේ සිටියා වූ මුළු මනුෂ්‍ය වර්ගයාට ව්‍යවස්ථාවක් තිබ්බද? නැහැ. බයිබලයේ කියනවා ව්‍යවස්ථාවක් නැතුව පෞකලා වූ සියල්ලෝ ව්‍යවස්ථාව නැතුව විනිශ්චය කරන්න ඕය. ඊට පස්සේ කියනවා ව්‍යවස්ථාවක් ඇතුව පෞකලා වූ සියල්ලෝ ව්‍යවස්ථාව කරන කොටගෙන විනිශ්චය කරනු ලබන්න ඕය. දැක්කනේ විනිශ්චයන් දෙකක් සිද්ධ වෙන්න යනවා මේ වෙලාවේදී. තවත් ඒක පැහැදිලි කරනවා. මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන්. ඒ කියන්නේ යුදෙව්වන් ඇතුළ මේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තියෙන මේ බයිබලේ පරණ කිවිසුම මේ තෝරාව ඇතුළ දේවල් ගැන අවබෝධයක් ඒක අහන අයට මේ කියනවා ව්‍යවස්ථාවක් කොකතනද මට කපට මිස් වුණා දැන් ඔමින්න. ආ ව්‍යවස්ථාවක් ඇතුව පෞකලා වූ සියල්ලෝ ව්‍යවස්ථාව කරනකොට විනිශ්චය කරනු ලබන්නේ. මක්නිසාද ව්‍යවස්ථාව අසන්නන් දෙවියන් වහන්සේ ඉදිරියේහි ධර්මිෂ්ඨව සිටිනවා නොව. හොඳට අහගින්. ව්‍යවස්ථාව අසන්නෝ දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව සිටිනවා නෙමේ, ව්‍යවස්ථාව පවත්වන්නෝ ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලබන්නෝය. තේරෙනවනි? ඊටස තවදුරටත් කියනවා අර ව්‍යවස්ථාවක් නැති කට්ටිය ගැන. පළවෙනි පදයේ රෝම 2 මක්නිසාද ව්‍යවස්ථාව නැත්තා වූ අන්‍ය ජාතීන්. අන්න ව්‍යවස්ථාවක් නැත්තා වූ අන්‍ය ජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල
ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන් නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටಿತಿ කෙසේද ඔවුන්ගේ හර්ද සාක්ෂිය දැක්කනේ ඔවුන්ගේ හර්ද සාක්ෂිය සාක්ෂි දෙමින්ද ඔවුන්ගේ සිත්විලි ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂ කිරීමෙන්ද ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්විලි වල ලියන ලද්දයි ඔව්හු දක්වති දැක්කනේ කාටවත් එස්කේප්ස් එස්කේප් වෙන්න පුළුවන් කාටවත් ඇඟි හොරා ගැලවිලා යන්න පුළුවන්ද දෙවියන් වාසේ මනුෂ්‍යන්ට හෘද සාක්ෂියක් දීලා තිනවා අන්නේ හෘද සාක්ෂිය මනුෂ්‍යන් දෝෂ ආරෝපණය කරනවා අන්නේ හෘද සාක්ෂිය දෝෂ ආරෝපණය හෝ දෝෂ ආරෝපණය නොකිරීම ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියලා තිනවා අන්න ඒකින් දෙවියන් වාසේ ඒගොල්ලන්ව විනිශ්චය විනිශ්චය කරන්න යනවා දැන් කවුද මේ සියලු විනිශ්චයන් කරන්න යන්නේ කවුද මේ සියලු විනිශ්චයන් කරන්න යන්නේ අපි දැන් කතා කළා කවුද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි දකිනවා 2 තිමෝති 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 8 කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේහිද ජීවත්ව සිටින්නන් සා මලවුන්ද විනිශ්චය කරන්නට සිටින ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඉදිරියේහිද උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමෙන් මා විසින් නුමට අන්න කරන්නේ නම් කියලා පාවලුතුමා යම් කාරණාවක් කියන බලන්න පැහැදිලිව මොකද්ද එතනට කියන්නේ දෙවියන් වහන්සේගේ ඉදිරියේහිද ජීවත්ව සිටින්නන් සා මලවුන්ද විනිශ්චය කරන්නට සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමෙන් දැක්කනේ ජීවත්ව සිටින අයත් මැරිච්ච අයවත් විනිශ්චය කරන්නේ කවුද පැහැදිලිව බයිබලයේ කියන කවුද කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමෙන් මේ ඉස්ලාම් ආගමේ මාදිද නැත්නම් ඉස්ලාම් ආගමේ කවුද මුහම්මද්ද මේක කරන්න යන්නේ අල්ලා මේක කරන්න යනවද වෙන ආගමික ශාස්ත්‍රුවෙද්ද මේක කරන්න යන්නේ වෙන ආගමික අධිහිලිවල සිටින ඒ සංකල්පයන් ඒ හිතුළු වල විදිහටද වෙන්න යන්නේ නෑ කවුද කරන්නේ යේසුස් වහන්සේ තමයි ජීවතුන්වත් මළවුන්වත් විනිශ්චය කරන්න යන්නේ ආමෙන් ආයේ එතනින් එහා දෙයක් නෑ පීරියඩ් චැප්ටර් ක්ලෝස් ෆුල් ස්ටොප් ආයේ මෙතන රින් ගන්න කාටවත් බෑ බයිබලයේ මේ සත්‍යයට මොනාද දෙවෙනි පදේ ඉඳන් කියන්නේ 2 තිමෝති 4:2 වචනය දේශනා කරන්න වචනය දේශනා කරන්න තිමෝතියස්ට පාවලුතුමා අවවාද කරනවා අනේ මමත් දුර්වල මිනිසෙක් ලෙස දෙවියන් වහන්සේට බයව සිටින කුඩා මිනිසෙක් ලෙස මමත් මේ අධ්‍යයනය තුළ මේ දේශනා කරන්නේ මොකද්ද මොනවාද මේ දේශනා කරන්නේ ඉස්ලාම් ආගමට මම මේ දේශනා කරන්නේ බෞද්ධ දර්ශනයේද මම බෞද්ධ ආගමේ මම මේ දේශනා කරන්නේ දැන් මොකද්ද මම මේ දේශනා කරන්නේ මට කියන්න කවුරු හරි වචනය බයිබලයේ ශුද්ධ ලියවිල්ලයි මම මේ දේශනා කරන්නේ දැන් පාවලුතුමාට පාවලුතුමා තිමෝතියස්ට කියන වචනය දේශනා කරන්න. දැන් ඇයි වචනය දේශනා කරන්න කියන්නේ? ඒක උඩ මොකද්ද කිව්වේ? උඩ මොකද්ද කියන්නේ? ජීවත සිටින්නන් සහ මලවුන් විනිශ්චය කරන්න සිටින යේසුස් වහන්සේ ඉදිරියේද? උන්වහන්සේගේ ප්‍රකාශ වීම හා උන්වහන්සේගේ නාම රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණ කරන්නේ නම් වචනය දේශනා කරන්න. අද මමත් මේ කරන්නේ ඒක. වචනය දේශනා කරන්න. මොනවද කියන්නේ? වචනය දේශනා කරන්න. කලටත් අකලටත් වැඩේ යදී සිටින්න සියලු ආකාර විසිලවන්ත කමෙන්සා ඉගෙන්වීමෙන් තරවට්ටු කර අවවාද කර අනුශාසනා කරන්න ඔලුව අත ගාලා ටොපි දීලා අයිසින් දාන්නද කියන්නේ මොනවාද මේ කියන්නේ ටොපියක් දීලා සනසන්නද මේ කියන්නේ නෑ 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 පාලුතුමා මොනවාද තිමෝතියස් කියන්නේ වචනේ දේශනා කරන්න තාමනාද කියන්නේ කලටත් අකලටත් වැඩේ යදී සිටින්න තාමනාද කියන්නේ සියලු ආකාර විසිවලන්තකමෙන් සා ඉගෙන්වීමෙන් තරවට්ටු කරන්න දැන් මේ වචනේ දේශනා කිරීම තුළ තරවට්ටුව පැමිණෙනවා ආමෙන් තරවට්ටු කර අවවාදේ පැමිණෙනවා අවවාද කර අනුශාසනා වෙනවා අනුශාසනා කරන්න කියාය මක්නිසාද සාරවත් මොවුන් ඔවුන් සාරවත් ඉගෙන මේ ඉගෙන්වීම නොවිවසා අද කිතුනොත් මෙහෙම තමයි මේ සාරවත් ඉගෙන්වීම ඉවසන්නේ නැහැ ඒගොල්ලෝ බලන්න මේ පාලුතුමා කියනවා මක්නිසාද ඇයි දැන් තරවට්ටු කරන්න කිව්වේ ඇයි අවවාද කරන්න කිව්වේ ඇයි අනුශාසනා කරන්න කිව්වේ ඒකට හේතුව මෙන්න කියනවා මක්නිසාද ඔවුන් මේ කිතුනුවන් සාරවත් ඉගෙන්වීම නොවිවසා කසන කන් ඇතුව Tamanගේ ආශාවල් ලෙස තමුන්ට ගුරුවරුන් රැස් කරගෙන සත්‍යයට කන් නොදී ප්‍රබන්දවලට හැරි යන කාලේ පැමිණෙන්නේ අපි ඒ කාලේ තමයි දැන් කොහොමත් මේ ඉන්නේ තේරෙනවද කියනද නමුත් නුඹ
සියලු කාරණාවලදී සිහි ඇතුව සිටින්න. සැබෑ කිතුණුවන්ට කියනවා සිහි ඇතුව සිටින්න. වචනය තුල, දේව ධර්මය තුල, සුද ලියවිල්ල තුල යාඥාවෙන් යුක්තව සිහි ඇතුව සිටින්න. මොනවාද කියන්නේ සිහි ඇතුව සිටින්න. දුක ඉවසන්න. කිතුණුවන්ට සැබෑ කිතුණුවන්ට දුක තියෙනවා. මේ ඇත්ත කතා කරනකොට ඒකට කැමති නැති මිනිස්සුන්ගෙන් පීඩාව එනවා. ඒක කමන්නේ. දුක ඉවසන්න. සුභාරංචිය ප්‍රකාශ කරන්නුකගේ වැඩේ යෙදී සිටින්න. වැඩේ කරන්න. ඒක නවත්තන්න කාටවත් බෑ. බයිබලයේ යේසුස් වහන්සේ දී වුණා වාක්‍යාව පාලුතුමා නැවත කියනවා. සුභාරංචිය දේශනා කරන්න. සුභාරංචිය ප්‍රකාශ කරන්නුකගේ වැඩේ කරන්න. නුමේ සේවය සම්පූර්ණ කරන්න. මක්ටිජාද මම දැන් යාගයක් කරනු ලැබමින් සිටිමි. මගේ ඉක්ුත්වීමේ කාලය පැමිණ තිබේ. පාලුතුමා කියනවා යාගේ අවසාන කාලය එයා ඉන්නේ දැන්. යාගේ ඉක්ුත්වීමේ කාලය ලඟ වෙලා තියෙන්නේ. මම යහපත් යුද්ධෙහි යුද්ධ කළෙමි. මම දිවීමේ කෙළවල කරෙමි. මම ඇදහිල්ල ආරක්ෂා රක්ෂා කළෙමි. මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ අන්න ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ ස්වාමින් වහන්සේ වන යේසුස් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ට දෙනවා. ආමෙන්. කොහොමද උන්වහන්සේගේ වචනේ උතුම් බලාපොරොත්තුව දේව දරුවන්ට විතරයි තියෙන්නේ? මෙවැනි බලාපොරොත්තුවක් බැතිමතුන්ට වෙන ආගමික දහම් දර්ශනවල ඉන්න බැතිමතුන්ට මෙවැනි දෙයක් නැහැ. මෙවැනි උතුම් බලාපොරොත්තුවක් නැහැ. තේරෙනවද කියන්නේ? මෙවැනි උතුම් බලාපොරොත්තුවක් නැහැ. දැන් මෙතනදී යාකොබ් 4 පරිච්ඡේද 12 කියනවා නීති දායකයාද විනිශ්චයකාරයාද එක්කෙනෙක්මය එක්කෙනෙක්ය. එනම් ගලවන්ටත් විනාශ කරන්ටත් පුළුවන් තැනත් මහන්සේ. කවුද තැනන් මහන්සේ? දෙවියන් වහන්සේ තුල කවුද තැනන් මහන්සේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. බලන්න අහන් ඉන්න නැවත යාකොබ් 4:12 අහන් ඉන්න. මොනවාද කියන්නේ? නීතිදායකයා. නීතිදායකයාද විනිශ්චයකාරයාද එක්කෙනෙක්ය. එනම් ගලවන්ටත් විනිශ්චය කරන්ටත් පුළුවන් තැනන් මහන්සේ. කවුද තැනන් මහන්සේ? මාදිද? මුහම්මද්ද? අල්ලාද? කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේ තුල 1 පේත්‍රස් 4 පළවෙනි පද 5 කියනවා. 1 පේත්‍රස් 4. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් අපෝ දෙසා වදවින්ද බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මිනිස්සුගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැලඳ ගන්න. මක්රිසද මාංශයෙන් වදවින්ද තැනැත්තේ පාපයෙන් නිදහස්ව සිටි. සල්ලාලකම් කිරීමද සල්ලාලකම් වලටද තෘෂ්ණා වලද බීමත්කම් වලද නපුරු මංගල්‍ය වලද මත්පැන් බීම් වලද පිළිකුල් වූ රූප වැඳි ඇදහීම් වලද හැසිර අන්‍ය ජාතින්ගේ කැමැත්ත කරමින් නුබලා ගත කළා වූ කාලයේ ඉතා ඇත. ඔවුන් සමග එම අනාචාර බහුලත්වයට නුබලා නොයන බැවින් ඔහු ඊට පුදුමව නුබලාට අපහාස කරති. ආමෙන්. සැබෑ කිතුණුවන්ට අන්‍ය ආගමිකයෝ අපහාස කරනවා. ඇයි? මෙතනදී බයිබලේ පැහැදිලිව කියනවා සැබෑ කිතුණුවා කියන්නේ කවුද? සැබෑ කිතුණුවා කියන්නේ සල්ලාලකම් වල ඉන්නේ නැති, තෘෂ්ණාවල බීමත්කම, නපුරු මංගල්‍ය, මත්පැන්, පිළිකුල් රූප, නමස්කාරයේ රූප ඇදහිම් ඒවල හැසිරෙන්නේ නැහැ. අන්‍ය ජාතින්ගේ කැමැත්ත කරමින් ඒ කාලය ගත කරන්නේ නැහැ සැබෑ කිතුණුවා. ඒක නිසා මොනවාද කියන්නේ? ඒක නිසා ඔවුන් ඊට පුදුමව නුඹලාට අපහාස කරනවා. ආමෙන්. ආමෙන්. මොකද සැබෑ කිතුණුවෝ අන්‍ය ආගමිකයෝ වගේ ව්‍යාජ කිතුණුවෝ වගේ මැටි රූප ගල් පිළිම අදහගෙන යන්නේ නැහැ. ඒක බයිබලේ පිළිකුල් පාපයක්. මත්පැන් බීම පිළිකුල් කාරණාවල්, මංගල්‍ය ഘോഷාවල්, මේ ලෝකයේ දේවල්, මේ ලෝකයේ තෘෂ්ණාවල්, සල්ලාලකම්, අන්‍ය ජාතින්ගේ ගැන්වීම, අන්‍ය ජාතින්ගේ කැමැත්ත, ෆිලොසොෆිස්, මේ ලෝකේ මේ සියලු කාරණාවල් දෙවිතමා සිතුළු ඉදිරියේ පිළිකුල් සහගත පාප, මේවා බැහැර කරනව සැබෑ කිතුණුවා. ඒක නිසා අන්‍ය ජාතීන් සැබෑ කිතුණුවට අපහාස කරනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක බයිබලේ ලියලා තියෙන දෙයක්. ඔවුන් විසින් ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට සූදානම්ව සිටින තැනන් වහන්සේට ගණන් දෙන්නට වෙනවා. ආමෙන්. 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 දෙවියන් වහන්සේගේ දරුවන්ට අපහාස කරන
මේ බයිබලයේ කතා කරේ දැන් මේක ආයෙ බලන්න කියවලා බලන්න පස්සේ 1 පේතරස් 4 1 ඉඳන් 5ට මේ අන්‍ය ජාතිහු මේ අන්‍ය ආගමිකයෝ මොනවද කියන්නේ ඒගොල්ලන් යේසුස් වහන්සේගේ විනිශ්චයට සූදානම් වෙලාලු ඉන්නේ ආමෙන් ආගම් ජාති කුල බේද වලින් තොරව මොනවද කියන්නේ බයිබලයේ ඔවුන් විසින් ඒ කියන්නේ මේ කතා කරන යේසුස් වහන්සේ සැබෑ කිතුනන්ට අපහාස කරමින් රූප නමස්කාරේ මත්පැන් බීම් පිළිකුල් කාරණා පිළිකුල් හැසිරීම් අන්‍ය ජාතීන්ගේ ඒ කාරණාවල් තෘෂ්ණාවල් සල්ලාලකම ඇතුළු මේ ලෝකයේ දේවල් වල සිටින මේ අන්‍ය ආගමිකයෝ ඒගොල්ලන්ව මොනවාද ඔවුන් විසින් ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්න සූදානම්ව සිටින තැනන් වහන්සේට ගණන් දෙන්න වෙනවලු ආමෙන් කාටද මේගොල්ලෝ ගණන් දෙන්න යන්නේ අල්ලටද මාජිටද මොහොමඩටද කාටද මේගොල්ලෝ මේ ගණන් දෙන්න යන්නේ කාටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මේගොල්ලොන්ට ගණන් දෙන්න වෙනවා බයිබලේ ලියන්නේ යසායා 42 අපි කලින් අර ස්වාමින් වහන්සේගේ සේවකයා ගැන මීට මේ අධ්‍යයනයේ මුල් කොටස ලිගෙන ගත්තේ මතකයිනේ හා මම ඒක සම්පූර්ණ පරිච්ඡේදය ආයේ කියවන්න යන්නේ නැහැ මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය මේකත් අර අපි කතා කළේ ඉස්ලාම් ආගමිකයෝ මුහුමට ඇඳගෙන කතා කරනවා අපි ඒක එක්ස්පෝස් කරලා ඒක ඒ තර්කය බිඳලා හැලලා යන්නේ අපි යේසුස් වහන්සේගේ නාමින් වචනේ තුලින් ඒකෙත් කතා කරනවා ඒ යේසුස් වහන්සේ ගැන නා යේසුස් වහන්සේ තමයි මේ පොළොව විනිශ්චය කරන්න ඉන්නේ යසායා 42 වෙනි පරිච්ඡේදය කියවලා බලන්න මම ඒක කියවන්න යන්නේ යසායා 11 වෙනි පරිච්ඡේදයේත් කතා කරනවා අපි ඒකත් ඒ අධ්‍යයනයේ මුලදී කතා කළා තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මාන්නේ ඔහුගේ මුල් වලින් ඌ පැලෑටියක් පළදරන්නේය ඒ යේසුස් වහන්සේගේ අනාගත වාක්‍යයක් අපි කතා කරේ ඒකෙත් කතා කරනවා 4 පදේ යසායා 11 ධර්මිෂ්ඨකමෙන් දිලිඳුන් විනිශ්චය කොට පොළවේ යහපත් යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චය කරනවා යේසුස් වහන්සේ මා දිනේ මේක කරන්නේ යේසුස් වහන්සේ ඒ දේ කරන්නේ වෙන කවුරුත් මේක කරන්නේ තවත් මොනවද කියන්නේ යටහතුන් විදා යුක්තියෙන් නිශ්චය කරනසේක සුඛිය මුඛේ නැමැති යෂ්ටියෙන් පොළවට පහර දී කවුද මේ පහර දෙන්නේ යේසුස් වහන්සේ සුඛිය මුඛේ නැමැති යෂ්ටියෙන් පොළවට පහර දී තමුන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරණසේක කවුද මේක කරන්න යන්නේ කවුද මේක කරන්න යන්නේ ලැජ්ජයිද මේක කියන්නේ බයයිද මේක කියන්නේ මේක අවසාන කාලේ කරන්න යන්නේ කවුද මාදිද අල්ලාද මුහම්මද් කවුද මේක කරන්න යන්නේ යේසුස් වහන්සේ මේක කරන්නට යනවා අකමැති වුණත් කවුරුන් මේක කරන්නට යනවා යේසුස් වහන්සේ හරි ඒ පදේ ඒ පරිච්ඡේදය කියවලා බලන්න මම ඒක තවත් දුරට කියවන්න යන්නේ නැහැ මතේ 24:27-31 යේසුස් වහන්සේම කියනවා මක්තිසාද යම්සේ විදුලියේ පෙරදකින් නික්ම අපරදී දක්වා පෙනේද මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය ඒ කතා කරනවා මෙතනදී යේසුස් වහන්සේ ඊටස කියනවා මේ අවසාන කාලයේ ඊමාසෙ මොනවාද කියන්නේ තවද ඒ දවසේදී පීඩා පසු කෙනෙහිම ඉර අඳුරවන්නෝය සඳ එළිය නොදෙන්නේය තාරකාව අහසෙන් වැටෙන්නෝය අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය මේ ඊසුස්සගේ දෙවෙනි පැමිණීම පෙනෙන්නෝය පෙනෙන්නේය එවිට පොළවේ සියලු ගෝත්‍රය වැළපෙන්නෝය යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මේ පොළවේ සියලු මිනිස්සු මොනවාද කරන්නේ වැළපෙන්න යනවා වැළපෙනවා ඔව් පුත්‍රයා මනුෂ්‍ය පුත්‍රයා බලෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය කොහොමද මේ ඉන්නේ මාදිද දැන් මේ ඉන්නේ මාදිද අල්ලද මුහම්මද් මේ ඉන්නේ කවුද මේ ඉන්නේ කවුද මේ ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවැනි පැමිණීම ගැන මේ කතා කරන්නේ එනවා දකින්නෝය මුළු මිනිස්සු යේසුස් වහන්සේ භයංකාර ලෙස මේ වලාකුලින් එනවා දකින්නට යනවා සබවින්ම මේකේ ඉදිරි අනාගතේ නුදුරු අනාගතේ වෙන්ට යනවා අපේ ජීවිත කාලය තුල වෙන්ට යනවා මේ කාරණාවල් එක කියවලා බලන්න හා මතේ 25:31-33 මනුෂ්‍ය පුත්‍රයා සීලෝ දේවතුන් සමග තමන්ගේ තේජසින් එන කල සුඛිය තේජසේ සිංහාසනයේ වැඩ හිඳිනසේක යේසුස් වහන්සේ මොනවාද ඊට පස්සේ කියන්නේ එවිට සීලෝ ජාතිහු උනාසී ඉදිරියට රැස් කරනු ලබන්නෝය උන්වහන්සේ එඬේරක විසින් එළුවන් කෙරෙහි බැටළුවන් වෙන් කරන්නාක් මෙන් ඔවුන් වෙන්කොට බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුනසේක අපි ඒව ගැන කලිනුත් කතා කරා තවත් භයානක දේවල් තියෙනවා එලිදරව් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 8 කියනවා ඉක්මනින් වෙන්ට ඕනා දේවල් එනම් දෙවියන් වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දුන්නා වූ යේසුස් වහන්සේගේ එලිදරව් කිරීමය
උන්වහන්සේ තමන් දූතයා කරන කොටගෙන තමන් මෙහෙකර වූ යොහාන්ට එය දන්වා එවූසේක. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමා දුටු සියලු දේ ගැනත් සාක්ෂි දුන්නේය. මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය. මක්සිජඩ කාලය ළඟය. යොහන් වන මම විසින් ආසියාවේ තිබෙන සභාසතර ලියා එවන වගනම් සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ තැනන් වහන්සේ ගෙන්ද උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරිපිට සිටින ආත්මයානන් සද්දෙනා ගෙන්ද විශ්වාස සාක්ෂිකාර වූ මලවුන්ගේ නැගිටි කුළුදුලා වූ පොළවේ රජුන්ගේ අධිපති වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේම කළාන්නා වූ තමන්ගේ ලේයින් අපේ පාපවලින් අප මිදෙව් මිදුවා වූ අපව රාජ්‍යබ්ද තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජිකයන් කළා වූ තැනන් වහන්සේට ගෞරවේද පරාක්‍රමේද සදා කාලයටම වේවා. ආමෙන්. බලන්න උන්වහන්සේ වලාකුල් වලින් එනවා. ආය මතක් කරන එලිදරව් පොතේ බලන්න උන්වහන්සේ වලාකුල් වලින් එනසේක. සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය. පොළවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැළපෙන්නෝය. එසේය. ආමෙන්. මෙන්න යේසුස් වහන්සේ කියනවා ඉතාමත්ම භයානක ප්‍රකාශයක්. මෙන්න යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ කියනවා මම ඇල්ෆා සහ ඔමේගාද වෙමි. සිටින්නා වූ සිටියා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේ කියන සේක. මෙන්න අපේ දෙවියන් වහන්සේ වන යේසුස් වහන්සේ කියනවා. තවත් දෙයක් ඒ එලිදරව් පළවෙනි පරිච්ඡේදෙම 10 ඉඳන් 18ට කියනවා මම ස්වාමින් වහන්සේගේ දවසේදී ආත්මයන්න් වහන්සේ තුල සිටියෙමි. එවිට නුඹ දකින දේ පොතක ලියා එපිස ස්මර්ණ පර්ගම් තියාතිරා සර්දිස් පිලදෙල්ෆියා ලෙවාදික යන මේ සභා සතට අරින්නයි කියන්නා වූ හොරණෑවක මෙන් මාත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි. එකල මා සමග කතා කළ ශබ්දය කිමෙද්දයි බලන්ට හැරුණෙමි. එක පාට යොහන් හැරිලා බලනවා මොකද්ද මේ ශබ්ද කියලා. මොකද්ද ඒ පහන් රුක් මැද තමන්ගේ පාදයේ දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ලය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි කෙනෙක් දුටිමි. උන්වහන්සේගේ හිසද හිසගේද සුදු ලෝම් සහ හිමමෙන් සුදුය. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් හා සමානය. උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් කළ දිලිහෙන පිත්තල මෙන්ය. විනිශ්චය සංකේතවත් කරන්නේ වලි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජලഘോഷාවක ශබ්දයේ මෙන්ය. උන්වහන්සේ සොකිය දකුණතෙහි තාරකා හතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුකෙන් දෙමුහත් තියුණු කඩුවක් නික්මුණේය. යේසුස් වහන්සේගේ මුකෙන් උන්වහන්සේගේ මුහුණ තදින් බබලන සූර්යා මෙන්ය. මම උන්වහන්සේ දුටු විට මල කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටිනෙමි. එදා යේසුස් වහන්සේගේ ලයේ සතපිලා හිටිය යොහාන් තුමයි මේ කියන්නේ. යේසුස් වහන්සේගේ තේජස දැකලා මැරුණා වගේ වැටුණලු යොහාන් තුමා කියනවා. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා ප්‍රේමණීය යේසුස් වහන්සේ කියනවා යොහාන්ට බය නොවන්න මම පළවෙනියා සහ අන්තිමයාය. ජීවමාන වූ තැනැත්තාය. මම මැරුණෙමි. නමුත් බලව මම දැන් සදා කාලයටම ජීවත්ව සිටිමි. මරණේද පාතාලේද යතුරු මට ඇත්තේය. මරණේද පාතාලේද යතුරු කාටද තියෙන්නේ? මාදිටද මුහුමට්ටද අල්ලටද කාටද තියෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. රයිට්. මම අද දවසට මේ අධ්‍යයනය අවසන් කරන්න යනවා. එහෙමනම් අපි දැන් මේ කතා කරපු කාරණාව තුළ පරම සත්‍ය හැබි ශුද්ධ බයිබලට අනුව ලෝකය විනිශ්චය කරන්නා වූ ඒ මහත් වූ උතුම් වූ විනිශ්චයකරුවානන් දෙවියන් වහන්සේ තුල සියලු නාම වලට වඩා උසස් උතුම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේමය. වෙන කවුරුත් නොවේ. එම පරමාධිපත්‍ය පියනන් වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බාර දී හමාරය. උන්වහන්සේ එම මහත් වූ විනිශ්චය කාරණාවල් වලදී උන්වහන්සේ කිසිවෙක්ට යේසුස් වහන්සේ කිසි කෙනෙක්ට සපෝට් කරන්නේවත්
කිසි කෙනෙක් වෙනුවෙන් කඩේ යන්නේවත් නැත. යේසුස් වහන්සේගේ මේ විනිශ්චය ගැන අපි කතා කරේ. දැන් මෙතනදී යේසුස් වහන්සේ මාදිට කඩේ යනවද? යේසුස් වහන්සේ මාදිට කඩේ යනවද? නැත්නම් යේසුස් වහන්සේට කවුරු හරි මෙතන සපෝට් කරන්න මාදි එහෙම එනවද? දැක්කනේ. දැක්කනේ මේ සැබෑ සත්‍ය මේ ලෝකේ අවසානයේ වෙන්න යනවා මේ විනිශ්චයන් යක්ෂයා විකෘති කරන විදිය වෙනත් යේසුස් කෙනෙක්ව භාවිතා කරලා. දැක්කනේ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ වෙනත් යේසුස් ළඟින් ප්‍රවේශම් වෙන්න කියලා අනතුරු ඇඟෙව්වේ. ඒක එක කාරණාවක්. මේක එක කාරණාවක්. මීට වඩා තව තියෙනවා. මොකද කොච්චර ව්‍යාජ කිතුනෝ ඉන්නවද? නේ? කොච්චර ව්‍යාජ කිතුනෝ ඉන්නවද? ඒගොල්ලන්ගෙත් ඔය ගෙල්ලන්ගෙනුත් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක හරි. දැන් බලන්න මෙතනදී පැහැදිලිව යේසුස් වහන්සේට කවුරුත් මෙතනදී සපෝට් කරන්න නැහැ. යේසුස් වහන්සේ කාටවත් සපෝට් කරන්න යන්නෙත් නැහැ. යේසුස් වහන්සේ මාදිලට කඩේ යන්න යන්නෙත් නැහැ. අල්ලට කඩේ යන්න යන්නෙත් නැහැ. පියනන් මහන්සේ වෙන ආබ්‍රහම් මීසක් යාකොබ්ගේ දෙවියන් මහන්සේගේ කැමැත්ත විනිශ්චය යේසුස් වහන්සේ මේ ස්ථානයේ දිෂ්ඨ කරනවා කාටවත් කඩේ යන්නේ නැහැ යේසුස් වහන්සේ ආමෙන් ආමෙන් අපි සත්‍ය කතා කරනවා අපි බයිබලයේ දේශනා කරනවා මොනවද මෙතනට කියන්නේ තවද උන්වහන්සේ උන්වහන්සේට සපෝට් කරන්න එතන මාදිලා නැහැ මුහම්මද්ලා නැහැ වෙන කිසිම ආගමික දාර්ශනික ශාස්ත්‍රවරුනුත් මෙතන නැහැ මක්නිසාද උන්වහන්සේ සියල්ලන්වම මිනිශ්ච කරනසේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉතා බලවත් තේජසින් යුක්තව එන අතර උන්වහන්සේ අමරණීයය සදාකාලිකය කලින් අපි යේසුස් වහන්සේ කිව්වේ දැන් ඒකට වෙනත් යේසුස් කෙනෙක් ගැන කතා කරන ඉස්ලාම් ආගමේ කියන්නේ යේසුස් වහන්සේ එනවා ආයේ පාර දෙවෙනි පාර එනවා මැරෙනවා අනේ පව් අපිට කියන දෙන්නේ අනේ සෝරි තමයි කියලා නේ බයිලා ගහන්න එපා බයිලා ගහන්න එපා ඉස්ලාම් ආගම පැවතෙන්ට ඉස්සලා පරම සත්‍ය හැබි බයිබලේ යේසුස් වහන්සේ ගැන කියලා ඉවරයි යේසුස් වහන්සේ දෙවෙනි වරෙන් එන්නේ මැරෙන්නද අනේ නෑ දුෂ්ටයන්ව මරන්න එන්නේ කරන්න දෙයක් නෑ ඒක භයානක කතාවක් පොඩක් අහන්න මේක ලෝකයේ ඉන්න උසාවියේ සිටින නීති විනිශ්චය කරුවන්ට විනිශ්චයකරුවන්ට අයිතියක් නැද්ද අහන් ඉන්න මිනිස්සෙක්ව විනිශ්චය කරලා මරණීය දඬු දෙන්න අයිතියක් නැද්ද ලංකාවේ අධිකරණයේ අයිතියක් නැද්ද අයිතියක් නැද්ද එතකොට අපි කිව්වොත් එහෙම අනේ මේ අපි මම මෙහෙමම කියන්නේ පලයන්බන් යන්න උඹ කොහොමද මට මරණේ විනිශ්චය දෙන්නේ උඹත් මිනිහෙක් නේ කියලා කවුරු හරි කාට හරි පුළුවන්ද උසාවිය කියන්නේ මම මේ කියන දේ තේරුම් ගන්න යථාර්ථය තේරුම් ගන්න උසාවියේ අතිශය භයංකාර අපි තුන් මිනි මරපු අරක කරපු මේක කරපු දුෂ්ට මිනිහෙට උසාවිය අධිකරණයෙන් ඒ නීතිතුමා මරණීය දඬුවම් දෙනකොට ඒ පාපය කරපු මිනිහට කියන්න පුළුවන් අනේ පලයන්බන් යන්න උඹත් මිනිහෙක් මමත් මිනිහෙක් උඹත් මැරෙනවා මමත් මැරෙනවා උඹ කොහොමද මට මරණීය දඬුවම් දෙන්නේ ඔයා දෙවියන් වහන්සේට කියලා කියන්න පුළුවන්ද කියන්න පුළුවන්ද උසාවිය අධිකරණයේ ඉන්න නීතිතුමෙක්ට මිනිහට මරණීය දඬුවම් දෙන්න අයිතියක් තියෙනවද යේසුස් වහන්සේ රයිතියක් නැද්ද අවසාන මේ දවසේ අවසාන විනිශ්චය උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා දුෂ්ටයන්ව විනාශ කරලා මරන්න උන්වහන්සේ රයිතියක් නැද්ද දැන් තේරෙනවනේ දැන් තේරෙනවද මම මේ කියන දේ පොළොවේ මිනිස්සෙට මැරෙනවනේ මිනිස්සු පොළොවේ නීති නීතිඥතුමා කියන්නේ සුද්ධවන්තයෙක්ද එයත් පව්කාරයෙක් මේ පොළොවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න ඕනම ඉහළ නීතිඥයෙක් වුණත් යේසුස් වහන්සේ දිරේ පව්කාරයෙක් ඒ පෞකාර සාමාන්‍ය මිනිහෙට පුළුවන් නම් තවත් මිනිහෙට මරණීය දඬනේ උසාවි නියෝගයකින් දෙන්න. පව් නොකළා වූ යේසුස් වහන්සේට අයිතියක් නැද්ද? මිනිස්සුන්ව විනාශ කරලා මරන්න අන්තිම දවසේ. දුෂ්ලයන්ව. අන්න ඒ විදිහට මේක තේරුම් ගන්න. බයිලා ගහන්න නැතුව අන්න ඒ විදිහට මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මම මේ උදාහරණයක් ගත්තේ මේක තේරුම් කරලා පැහැදිලි කරලා දෙන්න. හරි. ඒ නිසා මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉතා බලවත් තේජසෙන් යුක්තව එන අතර උන්වහන්සේ අමරණීයය සදාකාලිකය. එසේනම් මේ උතුම් විනිශ්චය කරුවානන්ව විකෘති ලෙස ව්‍යාජ ලෙස ඉස්ලාම් ආගමට ඈඳාගෙන බාල්දු කරන මේ ව්‍යාජත්වය කරන්නේ සාතනන යක්ෂයාය. ඉස්ලාම් ආගමේ සිටින යේසුස් පැහැදිලිවම බයිබලයේ සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නොව අපි කලින් කතා කරපු වෙනත් සත්‍ය විය නොහැකි යේසුස් කෙනෙක්. ආමෙන්. ආමෙන්. ඉනිස අදට මම මේ අධ්‍යයනය අවසන් කරනවා.
මලබන සතිය බලන්න යනවා ලෝකයේ අවසානයේ දෙවියන් වහන්සේගේ විනිශ්චයේදී සිදුවෙන්නේ මොනවාද කියලා අපි පොඩ්ඩක් බලන්න යනවා ඒක ලබන සතිය අපි බලමු ඊළඟ කොටසෙන් මේකේ අදට මම මේ 15 වෙනි කොටස අවසන් කරනවා දෙවියන් වහන්සේ ඔබට මට මේ අධ්‍යයනය තුලින් ආශිර්වාද කරන සේක්වා ආමෙන් ආමෙන් ආමෙන්